ඉන්දුනීසියාවට ගියොත් ඉන්දුනීසියාවේ මේ දක්න ලැබෙන්නේ ඉන්දුනීසියාවේ සමස්ත ජනමාර්ගයන් හා අප ස්වාමි දූව කියලා තමයි අපි මේ ප්‍රතිමාව හඳුන්වන්නේ. ඉතින් මේ ප්‍රතිමාව ගැන කතා කරොත් මේ ප්‍රතිමාව පෙර ඉතිහාස කතාව කිව්වොත් එහෙම මෙය 2015 වසරේදී බුන්දා මරියා සංවිධානය කියන සංවිධානයේ විසින් චිත්‍ර තරඟයක් පවත්වනවා ඒ සෑම ජනවර්ගයක්ම නියෝජනය වන ආකාරය. සාමාන්‍යයෙන් ලංකාවේ ජනවර්ග කීයක් තියෙනවද? හතරයි. නමුත් ඉන්දුනීසියාවේ ජනවර්ග 1340ක් තියෙනවා. ඒ 1340ම නියෝජනය වන ආකාරයේ තරඟයක් පවත්වනවා. ඉතින් මේ තරඟයේ අවසානයේදී 2018 වසරේදී ජයග්‍රහණය කරනවා ජකාර්තා ප්‍රදේශයේ ජාතිකයෙක් පුද්ගලයෙක් විසින්. එම පුද්ගලයා විසින් අඳින ලද සිතුවම තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් අපිට ඔරිජිනල් එක ගන්නම නමුත් ඒ ආකාරයෙන්ම අනුරුවක් තමයි මේ දක්නට ලැබෙන්නේ. ඉතින් මේ ප්‍රතිමා ගැන විස්තරයක් කරොත් එහෙම මේ විශේෂයෙන් මෙතුමියගේ ඔටුන්නේ දක්නට ලැබෙන්නේ ඉන්දුනීසියාවේ සිටියම. එතකොට මෙතුමියගේ ලය ප්‍රදේශයෙන් අපිට දැක ගන්න පුළුවන් ඉන්දුනීසියාවේ රාජ්‍ය ලාංඡනය වෙන ගරුඩා පංචශීලය කියන රාජ්‍ය ලාංඡනය. ඒ වගේම රතු සහ සුදු වර්ණ වලින් සංකේතවත් කරන්නේ ඉන්දුනීසියාවේ ජාතික රජයේ වර්ණයන් දෙකේ වගේම නිල් පාටෙන් හඳුන්වන්නේ මරිතුමන්ගේ සාමාන්‍ය යුදන සාමාන්‍ය පාට. ඒ වගේම මෙම මෝස්තර මල් මෝස්තර වලින් සියලුම දෙයකින්ම සටහන් කරන්නේ ඒ ජනවර්ගයන් ආවේණික වෙන ආකාරය. එතකොට පිටිපස්සට එක් ගන්න පුළුවන් වෙන මේ බිතු සිතුවම් ගත්තොත් ඒ එක් එක් ජනවර්ගයන් මේ ප්‍රදර්ශනය සඳහා සාදා තිබූ ඔවුන්ගේ ජනවර්ගයට ආවේණික වෙච්ච ආකාරයෙන් සාදා තිබූ දේවමාතා ප්‍රතිමා තමයි. එතකොට මේ ප්‍රතිමාව ගත්තොත් මේ ප්‍රතිමාව විශේෂයෙන් විශේෂ වෙන්නේ මේකට සුද්ධ සභාවසින් අවසරය දීලා තියෙනවා. මේක සුද්ධ සභාවසින් අනුමත කරලා තියෙනවා. අරව සුද්ධ සභාවසින් අනුමත කරලා නැහැ.